කාණ්ඩවල සහ දීපිකා ආශිර්වාද කරනවා. මගේ පාඨශාලාව, මගේ සේවය, මිලාරගෙන කළ ගෞරවය ලෙස දේව ගෘහයේද, ඔහුගේ ජීවිත කැඳවීමද, ජීවිත සේවයද, සභාව තුළද, මූර්තිය තුළද අපි වහන්සේ කැප කරනවා. යේසුස් වහන්සේගේ නාම. අපිට කවුරු හරි මොනවා මේ අපි දන්නවන වේලාවෙන් මොනවා හරි අවුරුදු 25ක් කරලා තිබෙනවා. විවාහ වෙලා අවුරුදු 25. රැකියාවක් කරලා අවුරුදු 25. සභාවේ ඉඳලා අවුරුදු 25. සභාවේ අවුරුදු 25 පිටුවා ඇද සංඝයා. කොනේ සභාවේ අවුරුදු 25. අපි අත්පුර සන්නාමයේ ශක්තියක් නැති වෙන නිසා එයා ඉගෙන ගත්ත අයියාගෙන් ජය ගන්න
නූල් සූත්‍රේ ලඟින්ද කරගෙන අහන්න. ඔයා ජයගන්නේ බයිසෙප්ස් වලින්ද ට්‍රයිසෙප්ස් වලින්ද? නූල් සූත්‍රේ අහන්න ලඟින්ද. ඒසව කොහොමද ජයගන්න හැවිද්දේ? බයිසෙප්ස්, ට්‍රයිසෙප්ස්, පෙක්ටොරලිස් මේජර් ඔක්කොම නම් තියෙනවා. ඒ ක්‍රමයට තමයි ඒසව ජයගන්නේ. යාකොබ් දැනගත්ත ඉපදෙන ඉස්සෙල්ලා මෙයාගෙන් ජය ගන්න මේකම ඉන්න බෑ. නූල් සූත්‍රේ වුණාට ඒසව් තමයි ඉස්සෙල්ලා ඉඳාවේ. ඒසව් එළියට එනකොටම මෙයා අලගත්ත අයගේ විඳුඹ. ඒ වුණාට ඒ රබර් ටැකල් එක හරියේ නෑ. ඒසව් ඉස්සෙල්ලාම මෙයා දෙවුණට ආවා. ඒක දැකපු යාකොබ් පරි කවුරුනේ දැකපු එක්කෙනා මෙයාට කිව්වා යාකොබ් කියන්නේ ගුණගේ භාෂාවෙන් උදුරගත්ත අයගේ විළුඹ අල්ලගත්තා. අල්ලාගත්තා කියන එක තමයි යාකොබ් කියන්නේ. ආ ජීවත් වුණත් එහෙමයි ගොඩක් කාලයක්. නමුත් එක්තරා දවසක එයාට දෙවියන් වහන්සේ මුණ ගැහිලා දෙවියන් වහන්සේ තදින් එයා සමග ක්‍රියා කළා. එදා රාත්‍රියේ දෙවියන් වහන්සේට කිව්වා මීට පස්සේ ඔයාගේ නම යාකොබ් නෙමෙයි ඉස්රායෙල්, ඉස්රායෙල් වෙනවා. ඉස්රායෙල් කියන්නේ දෙවියන් වහන්සේ සමග කුමාර. මෙලඟින් කෙනා යනන්න ඔයා දෙවියන් වහන්සේ සමග කුමාරයෙක්. නැත්නම් කුමාරි කාව. එපමණ වෙනසක් මාත්‍රේ කියන්නේ එපමණ වෙනසක්. ඉත ගීතාවලිය 85 හොඳ ගීතාවලියක් මෙනේ කරන්න. පරණගේ විශ්මේදී කොහොමද මේ අධ්‍යක්ෂණය ගැන අනාගත වාක්‍යයක් හෝ හැඳින්වීමක් දීලා තිබෙනවා. යාකොබ් ඊශ්‍රායෙල් වීමේ ප්‍රීතිය. ඒ කියන්නේ උදුරා ගන්නා ගති ඇතිව ඉපදුණු අය නැවත උත්පාදනයක් නිසා දෙවියන් වහන්සේගේ කුමාරයෙක් අද අර්ජුන ඉන්නවද නැද්ද? දැන් ඊසරේ හැවම තුමා පෙට්‍රල් නැති නිසා ආවේ. කුවාර් ප්‍රවීන් කුවාර් මොන්ට රහන් පෙකෝපි දැන් ඉන්නේ අද ඒ පැත්තට මට පුළුවන් දෙයක් නැද්ද දන්නේ. ඉතින් යාකොබ් කියන උදුරගන්නේ කෙනා එදා දෙවමාසයට කතා කරා. ඇත්තෙම යා ගැලවෙන තරම ඒ රාත්‍රියේ මුල්ලේ දෙවියන් වහන්සේ ආව අල්ලගෙන හැදුවා. කොහොම හරි උදේ වෙනකොට එයාට දෙවියන් වහන්සේ කියන පිට පස්සේ වාගේ නම යාකොබ් නෙවෙයි, වාගේ නම උදුරගන්න නෙවෙයි, වාගේ නම මාත්‍රි කුමාරී. ඉස්රායෙල් කියන්නේ දෙවියන් සමග කුමාර. එවැනි අධ්‍යක්ෂණයක් තමයි මේ නැවත උත්පාදනය කියන්නේ. කිසිවෙක් දෙවනි කොටි 5000 කිසිවෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියොත් ඔහු අලුත් මැවිල්ලක්. දෙවනි කොටි 5000 පරණ සියල්ල පහව ගියේ සෑම දෙයක් අලුත් වන්නේ. ඉතින් අපි අපේ ක්‍රමයට ජීවත් වෙන අපේ ගතිය, අපේ ආත්මార్థකාමය, අපේ මමත්වය පරණ සියල්ල පහව ගියේය. දැන් මම හරියට වෙනවද? සෑම දෙයක් අලුත් ඌයේය, වන්නේය දෙවියන් වහන්සේ වෙත හැරි. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් වැඩිලේ පරණ දේවල් අහකොයෑමද, සෑම දෙයක් අලුත් වීමද ඔබගේ අත්දැකීම හැටියට මොකද්ද වැඩි අමාරු? පරණදේ කිසිවෙක් ක්‍රිස්තුස් ගුණසිටි ක්‍රිස්තුස් වහන්සේ තුළට ආව, ක්‍රිස්තුස් වහන්සේ අප තුළට ආවම පරණ සියල්ල පහව ගියේ, සෑම දෙයක් අලුත් වන්නේ. සෑම දෙයකින් මොකද වැඩි අමාරු? මොකක්ද ඉස්සෙල්ලම හෝ දෙකකට දෙවෙන්නේ? මොනම ආයෙ කියනවා පරණ සියල්ල පහව ගියේ, සෑම දෙයක් අලුත් වන්නේය. ඉතින් මම මේකට පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා. දෙක වෙන වෙනම සෑම දෙයක් අලුත් වන්නේ. දැන් කී දෙනෙක්ට මතකද මන් දන්නේ මේ පරිශ්‍රය. මේක සාමාන්‍යයෙන් අපි නම් කරේ 8 9 පන්තියේ විතර
වතුර පිරිච්ච මේ හිස් බෝතලයක් ගන්න. ඊළඟට වතුර පිරිච්ච ද්‍රෝණිකාවක් තිබෙනවා. හිස් බෝතලය මාරණම් එක ගේන්න තිබුණා. කෙලින්ම බැස්සුවොත් වතුර තියෙන වාජනයට හිස් බෝතලේ ඇතුළට වතුර යයිද නැද්ද? අයියන් නැත්තේ බෝතලේ ඇතුලේ කුල. නමුත් බෝතලේ වතුරට බස්සන ගමන් ඇලකොරොත් මොකද වෙන්නේ? අන්‍යීයතාව සිංහල ජාතිවාදය, අන්‍යීයතාව දෙමළ ජාතිවාදය, අන්‍යීයතාව අනිත්‍යයි දෙවිවරුන කනගතිය. දෙකක් මොනවාද එළියට එන්නේ? පරණ ගතිය. මාත් ඒ කියන්නේ එළියට එන්නේ මොනවාද? පරණ ගතිය. මොනවාද ඇතුළට යන්නේ? ක්‍රිස්තුවන්සේගේ ජීවිතය. එතකොට දැන් මෙහෙම ටික ටික ඇලවිලා ඇලවිලා සම්පූර්ණයෙන්ම හොරිසොන්ටල් සම්පූර්ණයෙන්ම වතුරට ගිලුණාම ඔක්කොම කුලම් එළියට එනවා. ක්‍රිස්තුවන්සේගේ ජීවනයේ නැමැති වතුර සම්පූර්ණයෙන්ම බෝතලේ පිරෙනවා. දැන් ළඟ ඉන්න කෙනාට තට්ටු කළ බලන්න. වැඩි ඇතුලේ තියෙන කුලන්ද ප්‍රසිස්වාන්ති යොදී යන කුල මේ මයිකට කුල මේ මයිකට කුල යොදී තාම කුලන්නේ මේක තියෙන්නේ දැන් මේ පැත්ත ටිකක් තට්ටු කරගෙන පල්ලහැර යනකොට මේ පැත්ත තියෙනවා පීගොත්. එතකොට මේක ගණන් තමයි ඇහෙන්නේ. මොනවාවත් පරිශ්‍රයේ දෙන්නේ නැහැ. තත්කොල්ල බලන්න සයිලන්ට් ගියා. පිරිමේ පිරිමේ කාන්තාවක් කාන්තාවක් මිස් කරගන්න එපා. තත්කොල්ල කරන්න ගිහිල්ලා. ඇතුලේ තියෙන උලන්ද ක්‍රිස්තුස්වාන්සේගේ ජීවිතය. දැන් ඔබ ඔබේ මම ගන්න. ඇත්තම මම කොයි වගේ? කොච්චර යාකෝබ්ගේ ගති මගේ වෙනවා. දැන් මහන්සිගේ කුමාරයා වෙලා තියෙනවද කොච්චර? මේක තමයි නම් උපාදනය කියන්නේ. යොහන් 10:30 යොහන් බෞතිස්තුකියා I decrease මම අඩු වෙනවා. මේ ලියාමන්න අතරේ දැන් මම පද කියක් කිව්වද 2:5000 කිසිවෙක් ක්‍රිස්තුස් තුල සිටින් අලුත් නැවිලක් පරණසියල් පහවන්නේ සෑම දෙයක් ඇත්තම ග්‍රීක ක්‍රියාපදයේ තිබෙන්නේ අලුත් වෙමින් පවතින අලුත් වෙමින් පවතී. මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් දැන් අපි ඉගෙන ගත්තා බෝතලේ උදාහරණය. කුලං ඇතුලේ තිබුණොත් වතුරේ ඇතුලේ නොතිබේ. කුලං නම් කුලං වතුර නම් වතුර. කුලං කියන්නේ මොනවාද? මගේ පරණ ගෑස්, මගේ පරණ ගතිය, මමත්වය, මගේ කැමැත්ත, මම ඉස්සර වීම, මම මගේ ගතිය ඉස්මතු කිරීම. ඒක තමයි කුලං. දැන් මේක තේරෙන්නේ ඔව් පාප ගති මොනවාද? වතුර ගියා කියන්නේ ඒව එළියට එන්න ක්‍රිස්තුස් වහන්සේගේ මම පිරුම්. ඒකට මොකක්ද අවශ්‍ය? මම එන්න horizontal වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළට තැම්පත් වෙනවා. අපි බෞද්ධිස්මය ගන්නේ ඒ අර්ථය අපිට තේරුණා. අපිට අත්දැකීම අවශ්‍ය. මොකද අත්දැකීම මම ශායවි ක්‍රිස්තුස් වහන්සේ පූර්ණ වීම. බෞද්ධිස්ම ගත්තාතුස්මන් බව ඒ කියන්නේ බෞද්ධිස්ම ගත්ත නැති අනේ අපි මොකද්ද බෞද්ධස්මය ගන්නකොට කිව්වේ ස්වාමීනි මට තේරුණා පරණගත පහ වෙන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ මම පිරෙන්න ඕන ඒ නිසා මම ක්‍රිස්තුස් වහන්සේ ගුණට අවගාහණය වෙනවා පරණ සියල්ල පහ වීම සෑ ජීවනයේ අලුත් කමෙන් නැගිටි රෝම 6:3-7 පරණ දේ පහ වීම ජීවනයේ අලුත් කමෙන් නැගිටි ඒ අර්ථයෙන් තමයි අපි බෞද්ධස්මය ගන්නේ දැන් මම ඇහුවොත් ඔබ බෞද්ධස්මයේදී අවගාහනය කළ පරණ ජරාට ජීවතුන් අතරද භූම දාන කළ ස්ථානයේ ඉන්නවද? මෙතන ඉන්න ජරාට ලා දෙන්නේ. දැන් ඔබ කියයි ඉගිය අමාරුයි බ්‍රද උත්තර දෙන්න. ඊයේ මේ මගේ භාර්යාව ලුණු වැඩියෙන් හදලා තිබුණා. අර පරණ ඩ්‍රැගියුලා පොඩ්ඩක් නැගිට්ටා. මම විගස් මොනේ ඉදිරියට ආවා පරණ එක්කෙනා.
නිකන් ගඩත් ගැහුවා අහල පහල ඇව සද්දෙ මොකද කියලා. එහෙම ඒවත් වෙනවද නැහැ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? බොහොම දාන කරපෙන්න එළියට. මේක හැමදාම වගේ වෙන අයට අතොස්වන්න කිව්වොත් කී දෙනෙක් අතොස්වයිද? දැන් අද අපි තීරණයක් ගන්න පරණ සියල්ල පහව කියනවා. ඔයා මොකද මේ වැරදුම් කරන්නේ? බාහිරව. ඇවිල්ලා කියන්න බලන්න. ඒක සීරියස් ප්‍රශ්න. ඉන්දියරේ
නැති බැවි මංගුලාව පැටුවන් වගේ රජුවෝ හිඳේරෙක් හැටිලා සිංහල රජ කතාවෙන් තියනවාද එහෙම සෙනගගේ සුවදු බලබලාගේ රජුරු කෙනෙක් යන රෑට වෙස් වලා කවුද රජුරු කෙනා දෙමළ රජ කතාවෙත් නැති නේද? ඔබලු දන්නා ඇති කියන්නේ නැද්ද? කවුරුනි දන්නවද අතොස්සන්? වාසෙන්නා. අලුත් දන්නේ නැද්ද? රෑට විශ්වලාවට මිනිස්සුගේ සුදු පරයි කියන රජුව. ගජපාල රජු. ඒක නේ. අපේ ස්වර්ගයේ රජතුමෝ රාජ්‍යරත්නේ ස්වර්ගය අත්හැරලා ඉදිරි ප්‍රසාව පැත්වේ ලෙස තම ජීවිතේ පූජා කරා මරණය මුතානි වුණා. ඒක තමයි අපිටත් තියෙන ප්‍රෝග්‍රෑම් එක. ඔබගේ දේශයේ ඔබ කරුණාකරසේක ආයිකම් යාකොබ් වහල්ගමින් මුදාගෙනසේක. ඒවා වෙනුවට අපේ නම දාන ලලිත් මෙන්ඩිස් වහල්ගමින්. ඔබල ඔබලගේ නම කියන්න, මම මගේ නම කියන්න. ලලිත් මෙන්ඩිස් වහල්ගමින් මුදාගෙනසේක. ඉතින් මේක තිබෙනවා අපිට ගැළවීමේදී වෙන දෙයක්. අපිට බේරෙන්න බැරුවේ හිටියේ මොකද අපේ අතීතයටයි පරණ පුරුද්දටයි ජම්මේ පාපෙට අපිව බැඳලා තිබුණේ. ඒ නිසා වහල්ගමින් මුදාගෙන වෙනසේක. ධම්මලුත් කැඩුවා වහල්ගමට ගෙවන්න තිබුණු මිලය යේසුස් වහන්සේ ගෙවුවා. කියන්නේ ධම්මාත් කියන්නේ ධම්මලුත් කැඩුවා. වහල්ගමට ගෙවන්න තිබුණු මිලය යේසුස් වහන්සේ ගෙවුවා. තුන වහල්ගමේ පුරුදුත් දෙවියන් වහන්සේ වෙනස් කරා. වහල් කොයි වගේද තියෙන්නේ tikai නිසා හැමදෙස්සම සටහන් කරනවා නේද වහල්. වහල්ගේ හැටි එක. කොයි වෙලාවෙ ඉවර වෙයිද දන්නේ නැහැ. පොලිමකට ගියොත් එහෙම පොලිම කඩාගෙන යනවා. දැන් ගිය සතිය අපි දැක්කා ඒ පුරුත්. දැන් මේ මිනිස්සු මේක ඇඩික්ට් වෙලාලු. දැන් පෙට්‍රල් තිබුණත් කෑනර යනවලු පොලිමට පුරුද්දට දැක්කද? ඒ පුරුද්ද අපිට පොල් දීපිය අපිට පොලිම දීපිය මොකද පොලිම නම් මේකට පුරුදු වුණා. වහල් කමෙන් ස්වාමීන් වහන්සේ මා මුදාගත්තා. ඊළඟට මොකද්ද? දෙක ඔබගේ සෙනගගේ කියන්නේ ඔබගේ නම කියලා කියන්නේ ලලිත් මෙන්දිස්ගේ අයිතුකම සමන්තරසේ. මේ අපේ නැවත උපාදනයේ අත්දැකීම කොච්චර හොඳට මේ ඉතිහාසයේ කියලා තියෙනවාද? ඔවුන්ගේ පෞසියල්ල වැස්සුසේ. මොකද ඉස්සෙල්ලා කිව්වේ සෙනගගේ අයිතුකම මකලම්ම දැක්මා. ඔවුන්ගේ පෞසියල්ල ආයේ මතු නොවන ලෙස ඔවුන්ගේ හිතත් මතු වෙන්නේ නැහැ. වසාදම කියන්නේ මොකක්ද? ඒක ආය ඒ ගැන මතුවීමක් නැහැ. අපි ආමෙන් කියමුද? දෙවියන් වහන්සේගේ උත්පාදේ වුණ තැනැත්තේ පුරුද්දට පව නොකරන්නේ. පළවෙනි යොහාන් 3:8. පළවෙනි යොහාන් 3:9. පළවෙනි යොහාන් 3:8 දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. දැන් මේ දෙවියන් වහන්සේ කරන දේවල් ඔබගේ සෙනගගේ අයිතුකම කමාතලා. ඒක දෙවියන් වහන්සේ පැත්ත. ඔවුන්ගේ පෞසියල්ල වැස්සුවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැස්සුවා නෙවෙයි. අපි පව කරා ඒක කිව්වේ නෑ, ප්‍රශ්න දිනවා කිව්වේ නෑ, ආත්ම ගරුත්වය රැකගත්තා, ඇතුලේ කුණු වුණා. ඒක නෙවෙයි. ඒ වෙච්ච දේ ගැන උන්වහන්සේ මේ ප්ලොට් ඉට් අවුට්. ඒක උන්වහන්සේ තවත් ඔබට හිරිහැර නොවන පිණිස ඒක ආවරණය කරා. පාපයට ඔබට ලං වෙන්න නැකී. දැන් කියන්නේ පාපයට මගේ පරණ ගතියට මට ලං වෙන්න බැරි ලෙස මාව ආවරණය කරා. පාපය වෙන් කරලා පාර්සලයක් වගේ එළියට දැම්මා. මේකයි දැන් වහන්සේ ඔවුන්ගේ පව් සියල්ල වැසුසේ. දැන් ආයෙත් පව් අපිට දොස් කියන්නේ නැහැ. වෙන කාටවත් පව් ගැන අපිට දොස් කියන්න බෑ. මොකද අපි අපේ පව් කියා දුන්නා දෙවියන් වහන්සේ. තුන ඔවුන්ගේ මුළු උදහස පහ කර දැම්මුසේ. එතකොට අපේ ක්‍රියාකලාපය ගැන දෙවියන් වහන්සේගේ තිබුණු
උදහස කියන්නේ අපේ වැරදි දෙයට දැන් වහන්සේ හරස් වෙනවා. දැන් ඔබ ඉස්මානේ මොනාරි වැරදුනා නම් ඉස්සලාම අහන්න දැන් වහන්සේගෙන්. ඇයි මට ඒක වැරදුනේ? ඇයි මට ඒක වැරදුනේ? පොඩ්ඩක් ඔබ ඉස්සලා වැටුණා අහන්න දැන් වහන්සේගෙන්. ඇයි මම ඉස්සලා වැටුනේ? මොනාරි කරන්න ගිහලා ඇඟිලි පොඩ්ඩක් තුවාල වුණා නම් දැන් වහන්සේගෙන් අහන්න. ඇයි මේ ඇඟිලි තුවාල? මම කිරිද දෙන්න. ඔබ මොහරි තැනකට ගියා මොහරි පාස් කරගන්න ඔබ හිතුවා ඒ කාන්තම මේකින් රාත්‍රියේ පාස් කරගන්න පුළුවන් හිතන එක්කලා බෑ කිව්වා ආරම්භයක්ව දෝෂ පුරයක් දැම්මා දැන් මට පේනවා කිව් දෙනෙක් කියනවා දැක්කද මොකද වෙන්නේ එහෙම නේද ඇයි වෙන්නේ ඇයි ලිස්සුවේ ඔබෝ මට පේනවා ඇයි වාහනේ හැප්පුණේ ඕ උදහසක් මතු උදහසක් මතු ඒකට දැන් වාසියකට අප්‍රසන්න ඒ වගේ නිකම් පාස් කළා අරින්නේ ඇයි ස්වාමීනි මේක වුනේ මොකද්ද මගේ පරණ ජීවිතේ මතුනේ මොකද්ද ලෝකේ බලවේගයට මාතුළු අල්ලගන්න තිබුණේ ඔබ වහන්සේ වැස්සු දැමු දෙයක් මම මතු කරගත්තා ඉතින් අපි ස්වාමීන් වහන්සේගේ ආඥාව ඉගෙන ගන්නවා අපගේ වැරදි වලට ඔබ අපට සමාව කළා මෙන් අපට වැරදි කරන අයටත් අපි මම සමාව කරා හැමදාම ඔබ කියන්න අවශ්‍යයි හැමදාම ඔබ කියන්නේ මොකද අපිට වෙන කෙනෙකුගේ වර්ධ පේනවා ලේසියෙන් අපේ වර්ධ වැඩි පේන්නේ නැහැ ඒක මානසික ගැතිය නේද හැමදාම මේක කියන්න අවශ්‍යයි මොකද අපි මේ බලන්නේ ඔබගේ මුළු දහස පහ කර දැමු සේක සූර්ය කඩ කෝපේ හැරුණු සේක ඒ නිසා අපේ ජීවිතේ මොකක් හරි එකක් ගෑස් එකක් දහසක් රතු වෙන දෙයක් හීරුණු දෙයක් වුණා නම් අපි අහනවා අපට මතක් වෙන මම මේක විනිසලා කියලා තියෙනවා. දසක් මම බ්ලොක් පාරේ බ්ලොක් එකේ ඉන්නකොට පිටපස්සේ ඉන්න මිනිස්සු මට හොන් එක හදි යහුව කියලා මම හිතෙන් තරහ වෙලා පොඩ්ඩක් නිකන් ඒ මිනිස්සු දෙස පොරවල බලලා යන හදිමුට මගේ පරණ වාහනේ පිටපස්සේ දොර මගේ පස්සට මගේ පස්සේ මම කාකි පස්සේ ඒක සම්පූර්ණ මේක හැරුණු ඉබේම දොර උඩට ගියා දැන් මට සිද්ධුණා බහින්න ඔකෝම දැන් හොන් ගා මම හොන් ගහුවේ එකිනෙකට දැන් පිටිපස්සේ වාහන 10ක් 12ක් මට හොන් ගා මම ඉතින් හරිම ලැජ්ජාලි කුඩ ගිහිල්ලා බහැලා ලනුකින් ගැට ගන්නත් බැරි කාට හරි වාහනේ එහෙම වෙලා තියෙනවා ඒක ගැට ගහලා ආපහු නැගලා මම ආව අපේ ප්‍රඥාගේ පුතාවල් සාමනාසි දුව ස්වාමී මම එක සැරේ හොන් ගියා.
මේක දෙවනි සැරේ මිනිස්සු 20ක් විතර මන් ඉතින් ඒගොල්ලෝ මේක දිහා බලලා දන්නවනේ පාර ඇටි මේක කරගෙන මොන මොඩේල් එක මන් දන්නේ බලනකොට හොඳ මහත්තේ පාර දිගේ දිහා බලලා පස්සේ යාළුවෝත් ඇවිල්ලා මේක ගලවලා ගැට ගහලා මොකක්ද මම මේ කිව්වේ ඔබත් කල්පනා කරලා බලන්න ඔය වගේ සිද්ධි මොනවද ජීවිතේ තිබෙන්නේ ඒවා අත්හරින්න එපා ඒවල පාණම් තිබෙනවා ස්වාමීන් වහන්සේ අපි උදහසින් වළකනවා තදබෝපයෙන් හැරෙනවා අපගේ මුතෙන් ජීසස් දෙවෙනි කෙනෙක්ගේ කෝපය ගන්න එපා ස්වාමීන් වහන්සේ කොපමණ සැරයක් අපිට ආයුතු යුතු සාධාරණ දනෝම උන්වහන්සේ දුන්නේ නැත් කී සැරයක් නේද දැන් මේක ලියා කරුණාව කියන්නේ වෙච්ච වරදට සමාව කරුණාව කියන්නේ වෙච්ච වරදට සමාව අනුග්‍රහය mercies what we draw grace is doing right අනුග්‍රහය කියන්නේ හොඳින් ජීවත් වෙන්න හිටපු තැනින් ඉදිරියට යන්න අද අපි ඉල්ලා ගන්න අපේ තරුණකාරයන් කේතියනක සමාන දෙන ගතිය අනුගේ වරද හයියෙන් අල්ල ගන්න ගතිය අපේ වරද වහ ගන්න ගතිය යාකොබ්ගේ ගතිය මේවා ලබනවා කියන්නේ යා කොප්ගේ ගති පහවේ දර්වාන්ස සමඟ කුමාරයකිවීම තමයි සභාවේ ජීවිතය. පෞසිියල්ල වැැස්සුසේ සුගිතද කෝමින් හැරුසේ අසුපය හතර අපේ ගැලවීමේ දෙමියන් වහන්ස අප හැරවුවමැන බන්නු මේ හරණ ගිෂ්මය ශුද්ධවන් දෙන්නේ දුක දෙයක් කියන්නේ එයාට හිතනවා වගේ බම රගුණින් කිවේ කිසිවෙක් කුසුස් කර සිටියොත් පරණ සියල්ල පහවන්නේ සෑම දෙයක් අලුත් වන්නේ එයාට හිතනවා මම මේ හැරිගෙන ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ ගතියට ආපහු යාකොබ්ගේ ගතිය ආවා දැන් දෙන්නක් කියන්නේ එයා කියන අනේ මාම දිව්‍ය රජියට හැරෙව මැන දේව කුමාර ගතියට හැරෙව මැන මිනිත්තු යෝහන් ඔබසිට ඔහු පස්සේ ඒ පස්සේ මිස අපේ ඔහු සිටි ප්‍රපාත ඔහු නොසිටි ප්‍රපාත කියලා ළඟම ආදෝ පව රොෂාන්නේ ද ප්‍රපාත කියලා ළඟම ආදෝ පොරොෂා ප්‍රපාත Am I my brother's keeper? Official duty. ඉතින් අපි ආයේ දේවාසී දේවුන් වහන්සේගේ මේ ගීත කපරියාඥා කරමු. අපගේ ගැලීම දැනහස අප හැරෙව මෙන් අපගේ ආඥා කළ කි. දැන් ඔබ කල්පනා කරන්න ඔබ හැරෙන්න අවශ්‍ය මුතනක. ඔබ හැරෙන්න අවශ්‍ය මුතනක. දැන් අපි අල්තාරේට ආවම අපි අත්තබය ආඥා කරනවා. ලකුවා කීලස ආඥා කරනවා. අනාගත වාක්‍ය ආඥා කරන එක හොඳ දෙයක් අවශ්‍යයි. හැබැයි එතනදි වෙන්නේ දෙවියන් වහන්සේ ඔබ ගැන සිතමින් සිතිවිල්ල තමයි ඒ ආචාර. ඒක ගිහිල්ලා කරන්නේ ඔබ. අපි සෛලීතන කරන්නේ යාඥා විදිය හබ්දයක්, සෛල පොතේ තියෙන දෙයක්, එකිනෙකාගේ සහභාගී කමේදී දැනුණු දෙයක්, ක්‍රියාවට නැංවීම තමයි සෛලයේ පරමාර්ථය. දැන් මෙතන ඉන්න හැමෝම සෛලක සිටියි. දැන් මට කියා කිව්වා මට දැනගන්න ලැබුණා මෙතන යාඥා කරන්නේ නැතිව එහෙම හිතෙන් තැන් වල යාඥා කරන එක හරියන්නේ නැහැ. දැන් යාඥා කරන හැම කෙනෙක් යාඥා ටීම් එකේ අය මෙතනදී හැර කොහෙවත් යාඥා කිරීම තහන. මෙතනට ඇවිල්ලා දැන් වහන්සේ ඉතිරි ගුණ ගැන. ඊට පස්සේ සයිලට්. එතකොට මෙතනදී දැන් වහන්සේ කියන හඳ දැන් මට මොනව හරි කාගෙන හරි වෙනස් වීම දෙයක් ඇහුණා. මම ඒක සයිල නායකයට ගිහිල්ලා කියනවා මෙහෙම දෙයක් මට දැනුණා එයාත් එක්ක මේ ගැන ක්‍රියා කරනවා වෙන කාටවත් කියන්නේ නැහැ කියන්නේ කාටද සයිල නායකයා ඒ නිසා සයිල නායකයා විශ්වාසවන්ත මිනිසෙක් වීති අනුන්ගේ වැරදි දේවල් තව අයට නොකියන කෙනෙක් වීති ඔබ සයිලක හිටියේ නැත්නම් ඔබ තනියම වුණු වේ ඒකයි ප්‍රශ්න මෙතන කොච්චර යාඥා කරත් වැඩක් නැහැ යේසුස් වහන්සේ දොළොස් දෙනෙක් තෝරගත්තා දොළොස්දෙනාක යේසුස් වහන්සේ ඉඳගත්තා මැරෙන කම. උන්වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා කරපු වැඩේ මොකද්ද?
අන්තිම රාත්‍රී භෝජනේ කියන්නේ මොකද්ද? දොළොස් දෙනාක් ඉඳගත්. ඉඳගෙන ලොකුම ගණන්කාරයෙක් කවුද හේතුව? පාපේ. යේසුස් වහන්සේ දන්නා තව ටිකකින් මේ ලොකුම ගණන්කාරයා මහා ලොකු මිනිහා ලොකු වැටීමකට යනවා. කවුද මහා ලොකු මිනිහාගේ නම? සීමොන් පේත්‍රස්. යේසුස් වහන්සේ ඔහුට කිව්වා පේත්‍රු, ඒ පේත්‍රස් කිව්වා යේසුස් වහන්සේ මම වහන්සේ සමග ඕනෑම තැනකට එනවා මැරෙන්න කියලා. යේසුස් වහන්සේ කිව්වා සීමොන් සීමොස් කුකුලා දෙවරක් හඳලන්නට ප්‍රථම නුඹ මාද දන්නේ නැහැ කියලා. පේත්‍රස් කිව්වා මම බස් ඔයා මාව දන්නේ නැහැ බස් මමවත් එක්ක මැරෙන්න උනත් ලෑස්ති. බොස් දැනගෙන හිටියද සීමොන්ව නැද්ද? බොස් දැනගෙන හිටියා. දන්න දේ තමයි කිව්වේ. අදක් තීරණයක් ගන්න මේ පණිවිඩය මතයි. දැන් ඔබ කියා ගන්න මේ පණිවිඩය මතයි. මොනවද මගේ හැරෙන්න තියෙන දේවල්? මොනවද තාම හැරෙලා නැති දේවල්? මොනවද මම හැරෙන්න පටන් අරගෙන ආයෙත් යාකොබ් වෙලා තියෙන දේවල්? දැන් තේරෙන්න යේසුස් වහන්සේ කිව්වා මම ඔබට යාඥා කරලා තියෙන්නේ සීමොන් නුඹ හැරුණායි පසු පිටින්ට මතකද? මොකෙන් හැරුණායි පසුද? නුඹේ ශක්තියෙන්, නුඹ ගැන සිතන උද්දච්චකමෙන්, නුඹට සියල්ල පුළුවන් කියලා හිතන ගතියේ, නුඹ මුදුනා කියලා හිතන ගතියේ. මොකද පේත්‍රස් සුභායම නාගේ නේද? මුළු ගලීරියේ මුදෙම ලොකුම කප්පිටය. එයා හිතුවා යේසුස් වහන්සේගේ ගමනක් එහෙම කරන්න පුළුවන්. යේසුස් වහන්සේ කිව්වා තව ටික පෑගන්න ගියා ඔය හැම බිග් ෆෝ. තව ටික දවසකින් ලොකු වැටිලකට වැටෙන්නයි යන්නේ. හැබැයි මම යාඥා කළා තිබෙන්නේ ඔබ හැරුණායි පසු. හැරුණ කියන්නේ තේ ඔබ හැරුණායි පසු සහෝදරයන් ගිහිල්ලා ශක්තිමත් කරන්න. දැන් වහන්සේට ප්‍රශංසා වේවා. පේත්‍රස් සහෝදරයන් ගිහිල්ලා ශක්තිමත් කරන්න. ඔහු වැටුණා. ලොකු වැටිලකට වැටුණා. යේසුස් වහන්සේ දන්නේ නැහැ කියලා කීසරයක් කිව්වද? තුන් සැරයක් කිව්වා. අනිත් එක කාන්තාවන්ට බය වෙලා ඒක කිව්වේ. චිකේ කියන චිකේ. චිකේ රැදෙද මේ වත්ත් වගේ වැඩ වෙනවා. යේසුස් වහන්සේ ආඥා කරපු නිසා පේත්‍රස් නැගිට්ටා. කියන්නේ පේත්‍රස් නැගිට්ටා. අපේ ගැලීමේ දයන් වහන්සේ අප හැරෙමු මත. අප කෙරෙහි ඔබගේ කෝපය නැවැත්ව මැනව. තව ටික කපි කියවන්න ඕන. හත ස්වාමිනී ඔබගේ කරුණාව අපට දැක්වුවා මෙන්. අපි කියමුද ස්වාමිනී ඔබගේ කරුණාව අපට දැක්වුවා මෙන්. බයිබලයේ කියනවා he that is led do not think you are standing you will have a fall. හිතකට ඉන්නවා හිතන්න එපා. ඔබට වැටීමක් වෙනවා. ඔබගේ ගැළවීම අපට දුන මෙන්. අට දේවු ස්වාමීන් වහන්සේ කුමක් කියන සත්‍යයයි අසන්න. ඒ නිසා යාඥා කරන්න ගියා. බයිබලයේ කියවන්න ගියා. අල්තාරයට ආවා. අහන්නේ තොරතුරුෙන් කියන කතා කරන්නේ. අන්‍ය භාෂාවෙන් හැමතිස්සම කතා කරන්නේ. අහන්නේ. මොකක් මේ කියන්නේ? ඔබ වහන්සේ මට කුමක් කියන සත්‍යයයි අසන්න. අපේ ජාතිය සභාවල ප්‍රශ්න තමයි මේ ගෝසාව කෙලවලා ඒ ගාන නිහඬ වෙන වෙලාව. දේවචනයේ කියනවා ගීතාවේ 46 10 නිහඬ බව, විශාල බව, මා දෙවියන් වහන්සේ බව දැනගන්න. මම හැමතිස්සම දේශනා කරන්නේ, දේශනා කරන්න උත්සාහ කරන්නේ ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්න. මම කොහොමද මෙහෙම දේශනා කරන්නේ? සහෝදරනේ, අලාවේ මහජනග්‍රහණය ගලනවා හැමදාම්සේ එළවනවා. අර විදිහට කරන්නේ මේ විදිහට කරන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී මොන කරන්නේ අපි කොහොමද අපි මේක හිමින් හිමින් කරන්න ඕන මොකද අපි මෙතන ඉගෙන ගත්තේ
අට දෙවිවරු ස්වාමීන් වහන්සේ අපි කියමු දෙක. දෙවිවරු ස්වාමීන් වහන්සේ කුමක් වෙනසෙක්දයි අසන්නේ. මොකද අපි අහගන්නේ පෞද්ගලික ආත්මවාද. දේව වචනේ කියවනු හැම පියෙක් මවක් දැසන දේව වචනේ කියවන්නේ චික වෙලාවක් හරි දරුවටත් ඇහැ. ඔබගේ දරුවා විවාහ වී ගෙදරින් යනකම් ඔහු ඇය ඔබගේ අධීක්ෂණය මේක තීරණය කාමර වහන්න බෑ. ස්මාර්ට්ෆෝන් කාමරයට අරගෙන යන්න බෑ. ආගදීන්නේ මෝඩකමට ස්මාර්ට්ෆෝන් එක දුන්නා නම් ඒක පාලනය කරන්න කොහොම හරි. ආය ස්මාර්ට්ෆෝන් එක කාමරයට අරගෙන යන්න තහනම්. මගේ අදහස් නෙමෙයි රිසර්චර්ස් කගේ අදහස්. මේක ගොඩක් රිසර්ච් කරනවා ළමයි නාස්ති වෙන හැටි ස්මාර්ට්ෆෝන් එක. මේ වගේ ගෙදරට අවශ්‍ය හොඳ ශුද්ධ නීති ටිකක් දාගන්න. ඔබටත් නීතියක් දාගන්න. අටෙන් පස්සේ ස්මාර්ට්ෆෝන් එකට ආයෙම ඕවා. අටෙන් පස්සේ බහර අපි මාට කැපතන නමේ වෙනවා. දෙදෙනාම නිදන කාමරයට ගිහිල්ලා ළමයි නිදි කරවලා දෙන්නෙක්ට ඉඳලා අතල්ලගෙන ඉඳලා විවිධ යාඥාට ලෑස්ති වෙන. ජබුක් ගාලා ගිහිල්ලා ඇඳට පණින්න එපා. දවසේ කඩේ ආවෙත් තේරෙන අතවත් දවසේ කඩේ නිමවන මම කියන්නේ තියෙනවා ශුද්ධ සහභාගීකමකට එන්න හැමදේම තමයි දෙන්නේ කියලා මොකද අපි කරන්නේ දවසේ වෙච්ච ගොඩක් දේවල් වෙනවා දවස තුල අපි ඉඳගන්නේ ප්‍රථම අපි එක ශානෝම දැන් රෑ නාමය ඉතා හොඳ වෙලා ඒ වෙලාවට වෙනේ ඔයන මතුලා යනවා සටන් වීම යනවා මොනවා කියනවද ත්‍රී ස්ටාර් යනවා නොයන දෙයක් නේ අරකේ ඒක විකුණලා ගන්න ඒක සභාවට දෙනත් දෙන අරපු දෙන්න නාමයට මොකද්ද පොතලින්තේ ළමයි නිදි කරලා දේවචන කතා කරලා කියලා නේද අතිතියල යාඥා කරන ඒක හරි ශුද්ධ පැහැ රාත්‍රී කාලේ ලොකු ප්‍රයෝජනයක් ගන්න අපි ආශිර්වාද පොතේ තිබෙනවා රාත්‍රී කාලේ ආශිර්වාද ඒක ඉල්ලන කාගේ දීලද මේ ස්මාන චන්දිමා ලී පිල්ලලා තියෙන දැනට මම හිතන්නේ ඒක සාධාරණයි දිලුක්ෂි දැන් මේක ඉල්ලලා දෙන්න මේ මේ කවුරු ඉල්ලුවොත් ඒක ෆොටෝ කෝපියක් කරලා දෙන්න ඒක පරිවර්තනය කරන්න රාත්‍රී කාලේ ආශිර්වාද රැණ මේක මොකද කරන්නේ මුළු කවුරු නිකුත් වෙලා දෙවියන් වහන්සේගේ කට ඒ වෙලාව ළමයාගේ ආමුදේ දීප කාගාරණ අනුමණය දේව වචනේ කියනවා එහෙම තමයි අපි රාත්‍රී කාලේ දෙවියන් වහන්සේගේ පිණි වැටෙන්න පටන් ගන්නවා යෝ විසනාමේ ආශිර්වාදය වාසනා පොත ඇවිදි පඩිවිදේලා වාසනා පොත ඇවිදි ඇවිදි හැමදාම ඇහෙන නිසාද වටනම නැද්ද රාත්‍රී 9ට අපි දෙවන් වහන්සේගේ ශාලාව පාවා එතකොට දවසේ වෙච්ච අවීරණ සමහර විට දවසේ වෙච්ච පරීක්ෂානේ මම මේ දවස්වල විතරම මුණ ගැහෙනවා වැඩපොලේ තරුණ පුරුෂ තරුණ අම්මල මුණ දෙන පරීක්ෂා මේ සතියේ දෙන්නේ එන්න ඕන කියලා කිව්වා මහත්තයාගේ වයස 42 ළමයි තුන්දෙනෙක් තාත්තා තමයි ළමයි බලන්නේ. ඒ වාක්‍ය වෙන්නේ නැහැ. මාත් එක්කනේ වාක්‍ය වෙන්නේ නැහැ. නමුත් රාත්‍රී 9ට අපි ශාලෝම් ලබලා දේව වචනේ කියවලා මොකද මේ කියන්නේ? දේව ස්වාමීන් වහන්සේ කුමක් කියන සේදයි අසන්න. කුමක් කියන සේදයි අසන්න. කරුණා කරලා ඔබේ වාර්තා ශ්‍රවණේ හරු සාක්ෂි මණ්ඩලේ දෙවියන් වහන්සේ ඒක තමයි අපේ ජීවිතය ඒක තමයි අපේ රැකවරණය ඒක තමයි අපේ ශක්තිය ස්වාමීන් දයන් වහන්සේ අපට කුමක් කියන සේක අහගන්න මක්නිසාදුන් වහන්සේ සූපිය සෙනගට
ශුද්ධවන්තයන්ට සමාව වදාගන්නසේ. ඇයි අවශ්‍ය? අපේ හදවත දිනා කැමෙන්. අපි මූණක පරීක්ෂා ගන්න අපු විතරයි නේද? අපි රාගයට අහුණා, කාමයට අහුණා, ඇහිං වැරදි දේවල් බැලුවද දන්නේ කවුද? අපි විතරයි. කේන්ති ගත්තද? පොරකමක් කරාද? කාර්යාලයට අයිති දෙයක් අකුස්සක නාවද? මං තේරෙනද මං කියන්නේ? ඒ ඔක්කොම ගැන අහන් ඉන්නකොට ස්වාමීන් වහන්සේගේ සමාව යුවමම සමාවද ඒක ඇහෙනකොට අපි අපේ වර්ධ කියන්නේ ඒ සමාව තිබෙනවා ආයතනකේ වර්ධ යදාල සුභය හත අච්ච දේව ස්වාමීන් වහන්සේ කුමක් පිණිසේ විදයි අස්සයි මේක අපේ ශක්තිය ඔබට අන්තිම ස්වාමීන් වහන්සේ කිව්වා කෙලින්ම කතා කරලා මොකද ස්වාමීන් වහන්සේ එම ප්‍රතිනෝන මත ස්වාමීන් වහන්සේගේ හඬ අනුන් එතකොට අපි අනාථ වෙන්නේ යොහන් 10 27 මොකක්ද කියන්නේ මාගේ රජුවෝ මාගේ හඬ අසන අපි ස්වාමීන් වහන්සේ ජීවමාන ඉරෙක් කියලා දන්නේ කොහොමද මාගේ රජුවෝ මාගේ හඬ අසන කරුණා කරලා ත්‍රිවේ ජීවත් වෙන එක නවත්තන්න ස්මාර්ට්ෆෝන් ත්‍රිවේ ලැප්ටොප් ත්‍රිවේ ටීවී ත්‍රිවේ ඒ විතරක් නෙමෙයි අපි අපිට රඟපාන ජවනිකා නවත්තන්න අපි දෙවියන් වහන්සේගේ හඬ අස්සමු දෙවියන් වහන්සේගේ හඬ අස්සමු මක්සාද මහන්සේ සූඛිය සෙනගට සුද්ධවන්තයන්ට සමාදානය වදාන්නේසේ අපිට ඇහෙනවා දෙවියන් වහන්සේගේ සමාදානය සමාදානයේ දෙවියන් වහන්සේ උබලා සහ මුලින් පවිත්‍ර කරනසේ ආත්මේ ප්‍රාණේ ශරීරේ then we become integrated එතකොට අපි ඇතුලින් සෝමුවයි ඇතුලින් විනුමුණයි මං කියන්නේ තේරෙන්නේ ඇයි ස්වාමීන් වහන්සේගේ සමාදානය මට ඇහුණා සමාදානයේ හෙබ්‍රි වචනේ මොකද්ද ශාලෝ ශාමාති කියන්නේ ශාලෝ ඒ කියන්නේ හැම දෙයකින්ම සම්මුතිය හැම දෙයකින්ම ස්වාමීන් වහන්සේගේ උපරිම ශුභ සිද්ධිය ඒක තමයි දේව දූතයා මරියම්තුමා ඊට මුලින්ම ඇවිල්ලා කිව්වේ ශුභ සිද්ධ මේ අපිට අපි අමුතුවෙන් වේලාපත් කඩක් බලන්න යන්න ඕනේ නැහැ අපිට හෙනවා ශුභ සිද්ධියක් තිබේ. දැන් අපි වේලාපත් කඩේ බලන්නේ නැති නමුත් අපිට හිතනවා වෙන කවුරුන් හරි සමාදානයක් අගන්න ඕනේ. වෙන කවුරු හරි මට යාඥා කරන්න ඕනේ. කමක් නැහැ. හැබැයි අපිට නැහැ. පිටු මැහෙන්න ඕන දෙවියන් වහන්සේගේ සමාදානය. දෙවියන් වහන්සේගේ ශක්තිය. දෙවියන් වහන්සේගේ ශාන්තිය. අපි දෙදෙනෙක් පෙරද හොඳින්ම යාගේ දෙනෝගේ කල්පනා කරනවා මොකද කරන්න දාසාදී මම ස්වාමීන් වහන්සේගේ හුවක් නැතිව කරා ඒක නිසා මම හුව පැට්‍රිෂියාගේ ඇද ළඟ තුරු දුක පැට්‍රිෂියා මම පැට්‍රිෂියාගේ ඇද ළඟ ගියාම මම කියන්නේ ඉරාජි තරය දවස් 35 පැට්‍රිෂියාගේ ඇද ළඟ ආවා පැට්‍රිෂියා වතුරවත් පොන්නේ ගුරේ කිසිම දෙයක් ඇතුල් කරන්න බෑ. මාර්ගව පිළිකාරෝ කියන කීවත් තව දවස් 6ක් විතර ඉන්නේ. ඒ කාට හරි කියලා දෙන්නවා. එච්චර. හැබැයි මන්ජුයන් නිරන්තර ආගෙන අපල හැමදාම ඇගේ දවස් 35 ක ජීවත්. අපි ලංකාවේ ඉන්නේ නැහැ කොහොමද අපි ආරංචි කළා. මම ආවා මන්ජුයන් පාදාන දවස. හන්දේ ආයම සම්බුද්ධ මනුලිය පැටිෂිය දෙවිය අතලා එයාගේ වැඩ කරන්නේ ඒලිනේ සයිත නාස්පති දෙක එච්චර සත් එහෙම මොකද මේ මේ මුකුත් වෙන අලු හෙල්ලෙනා මුකුත් පේන්නේ නැහැ නාහස් එසර මායාගේ ඇදට උඩින් ඉඳලා ඉඳගෙන අත තියලා යාඥා එක ගෝල්ලා සෝලා කරච්චි මම යාඥා කරන්න ගත්තාම ස්වාමීන් Much prayer has gone up. Now, what is needed is an action of faith. Then, avashya, at the end of the hour, mate. Mang kiwa, sugat, mate gain. Oh, sugat.
මහණෙනි මගේ ඉදදස් රැකදෙත් මියම් කියව කරා විදහාරි වචන මොනේ ඉතින් මට අහන්න මම කොහොමද කිරිචි කප්පේ දෙන්නේ කියලා කිව්වා මම කිසිම පැෂන් දෙන්නේ නැහැ පැෂන් මතකද මම ඉන්නේ කිසිම මම හිතන්නේ ඒක තිබුණ පැෂන් කොහොමරි මගේ පැෂන් ගියරු ඉතින් මම ඒ හැන්නේ වෙනද ගාමිණී මේ ගිය මම ඒක ගියා ඒ හැන්නේ හතක් විතර ගියා ඉතින් සුගත් හිතුවා අපේ ලොකු පහස් රැවිල්ල ස්වර්ගස්ත කරා මගේ පහර යනවා මාත් හිතේ ඒ වුණා මොකද ටිකක් එහෙම ගිහිල්ලා මහා කුලියක් එළියට ආවා ගන්ධම ගඳයි වත්තු කළු අර මේක ගලම ෆීස්පැන්සික ඉරවෙල තිබුණ ඔක්කොම දර්මාංශික ක්‍රියාව එක සැරේ තොක් කාලේ ගිහාව ඊට පස්සේ පැට්‍රිෂියා ඇසැරලා බැලුවා ඊට ඉස්සෙල්ල මම පැට්‍රිෂියා නිකන් මම බොන්න දෙනවා I think it's a man. Yeah, I'm going to see you. I'm going to see you.
අමාජය මොකද නිදාගන්න නැග එක ප්‍රක්ටිස් කරන මොකද දන්න අමාජත් මිනිහට අහුනා වගේ ලාසරස් නැගටනකේ මේ කදවග පැදලත විච්ච එකක්ම නැගට ඊට පස්සේ ටික මාමීට පස්සේ යාඥා කරා ටික වෙලාක මෙයා බිව්වා සම්පූර්ණයෙන්ම සෝන තේජස් මාත්‍රිකේවත් බයිබල බලාගෙන කියවත් අසුපය නාමය
තේජස අපේ දේශයේ වසන පිණිස, තේජස මගේ ගෘහයේ වසන පිණිස, තේජස මම යන යන තැන වසන පිණිස, තේජස මම වැඩ කරන තැන වසන පිණිස, සැබවින්ම උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන් සමීපයේය. කරුණාවත් සැබෑකමත් සම්මුඛ විය. ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තෝය. සැබෑකම පොළොවෙන් හටගනි. ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බැලුවේය. එසේ ස්වාමීන් වහන්සේ යහපත් දේ දෙනසේක. අපේ දේශයේ ගැටි සභාව දේව භක්තිකයා එහි ඵල දෙන්නේය. ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින්, ඒ කියන්නේ සභාව සමග යමින්, අද කොහෙද දෙවියන් වහන්සේ මේ ඇදහිල්ල ප්‍රකාශනය. ඉස්සර දෙවියන් වහන්සේ හිටියේ ඊශ්‍රායල් දේශයේ. අද දෙවියන් වහන්සේ ඉන්නේ දේව දරුවා සමග. මොකද මේකේ තියෙන්නේ අපගේ දේශයේ ඵල දෙන්නේ ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින්. උන්වහන්සේගේ පාසලතු මාතේ කියන්නේ උන්වහන්සේගේ පාසලතු මාර්ගයක් වන්ට සලස්වන්නේ. දැන් මේක අවශ්‍යතාව සයිලේ ඉන්න එක එක්කෙනා කියනවා ස්වාමීනි, මාතේ කියන්නේ ස්වාමීනි, අපගේ සයිල රැස්වි මගේ පාසලතු ඔබවහන්සේගේ පාසලතු ලෙස මා උපස්ථානය කරන අය මා ආදර්ශයක් කරන හැමෝම කියනවා මූ අපේ ලොකු ප්‍රතිවිශේෂ කරමින් කරලා තියෙන පූජා කොච්චර ඒගොල්ලෝ මැරෙන්නේ නැද්ද දොරක් නැති පැල්පතක ජීවත් වෙන පොරෙක්කාවක් පොරක් තියෙන දෙයක් තියලා ඒගොල්ලන්ට දුක් නැද්ද සා වතුර ඇදගන්න නෑවලු හොඳටම දුරු පාට වතුර කල්පතිල්ලා හසිපන්නුට තාරකා ගණන් කරන්න පුළුවන් එහෙමයක් වෙන ප්‍රජාස්තම් මගේ උනේ ආම්බෝ වැඩිපිච්චිය සර්පය ඉලිලාවලු ආම්බෝ ඕනවල පාන්තලාම හිටිය ආම්බෝ අයොරක් නෑ උපැතිපිට අපගේ පාසට නම් මැකිගේ දඩමන් වෙන තරමට ඇහැ ඇත්තයි හැබැයි ඇත් දැන් අවශ්‍යයි ඔබ උපේ හඳා මේ පාසකන්න නැත්තම් ඔබ වෙන්නේ අපි හදා අරුණ සිද්ධස්ථාන. ඒ සිද්ධස්ථාන ඉන්නේ කවුද? වරක් කැපුවීම් කළා වූ ලොකු ප්‍රදේශයන් සිස්ට අපි හඳුන්වමු රබ්බතු කරු මේ ගොල්ලෝගේ ජීවිතයට. හැබැයි අපි අමුද ලොකු ප්‍රද රූපමා අපි ගත්තා මාර්ගයෙන් යන තමයි ඉන්නේ ගොල්ලෝ කතා කරලා මම දැන් හදා ගන්නවා ඔය යටි සිට මෙම හදා ගන්න මොකෝ වෙලා තියෙන්නේ හරණ පාසල හොඳයි තව පරම්පරාවක් පාසල වෙනදි කරලා ඒකට කැමති ඇස්සලා මගේ පාසල තුන අන්‍යයන්ට දෙවියන් වහන්සේගේ පාසල තුන වෙන පිණිස අපි ස්වාමීන් වහන්සේට සුති කරමු පළවෙනි වර්ග දෙවියන්ට මිනිහත් ආපෝය ඉදිරියට ඔහු සමාදානය කරන්නේ ඔහු කොළඹ ඉන්නාට
එහිම අයගේ පාසකම මිනිසුන්ට පෙන්නේ. ඒගොල්ලෝ සිතා වෙනස්. ඒ ආද ජන වහන්සේ සමාදානය වදාපිසේක. අපේ ස්වාමීන් වහන්සේගේ හදාසන. Thank you for this Exalt you, Lord. Captain, you have a nice one passage. Falling water, they want to meet her. Let her go, they are now share me. There are the things that are done on other LCE in the Tibetama, Dawal Gola High Theater, Egerton, Adala, Hemon, Karma, Buddha. Thank you, Holy Spirit. We exalt the Lord. I exalt you, Lord. I exalt you, Lord. Pallin Vata Devu Vata Kuri Vata Akwai Dijan. Obhidi Jeevite Krishna Swansi Departan. Obhidi Yanagadhi Nabi Ipidhan Prato Kuduran Vagi Ipidhan. Allah Yannam Peri Hatta Deegana Sanapi Ipidhan. Swami. Pastor Rajagopal Swami.